KDU-වැනි විශ්වවිද්‍යාල රටට අවශ්‍යයි. ඉන් විදේශ විනිමය ඉතිරි වෙනවා. පනතේ බාධා ඉවත් කරනවා. සත්‍ය සවිස්තරාත්මක පුවත් අපගේ YouTube නාලිකාවෙන්. කොවිඩ් මර්ධනයට එන්නත් කරන ඇතුළුව රජය ගෙන යන වැඩපිළිවෙල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහා සංඝරත්නය දැනුවත් කරනවා. जनवरी मस 28 दिन ऐस्ट्रासेनिका पलमु एन्नात्तुगे लबीमे सिट मेदाक्वा करनलाद सियलुम एन्नात लबीम सह दिस्ट्रिक मट्टमीन दिवैनपुरा क्रियात्मक कल एन्नात करन वेडपिलिवलीन आगोस्त मासे वन विट अवसान वीमट पेर वयस अवुरुदु 30ट वैडी सियलु देनाट एन्नात मात्रा देकम लबादी अवसान कल हैकी बवट जनाधिपतिमा विश्वास पल कला එමෙන්ම දලදා පෙරහැර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක් කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්වත් ඇයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත් උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිතුමා පැවසුවා. උසස් අධ්‍යාපනයේ සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමාපියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට නම් ඉහළ ප්‍රමිතියකින් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. කොවිඩ් මර්ධනයේ සඳහා ආරම්භයේ සිටම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයගෙන ගිය වැඩපිළිවෙල ඇගීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳ ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නා. බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝරත්නය ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග අමාත්‍යංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරී වූ බෞද්ධ උපදේශක සභා රැසීමට සහභාගී වුණා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.